සුබ දවසක් වේවා සියලු දෙනාට. අද දවසෙත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපේ සජීවි විකාශයට, කියන්නේ සජීවි වේව අපි YouTube හරහා අපි ඔයාලව ප්‍රේමීර නැත්නම් මේ වගේ අපි ඔයාලට විකාශය කරනවා අපේ අද දවසේ අපේ වීඩියෝ එක. අද ඔයාලට ස්තුති මේකට එකතුන නිසා නැත්නම් මේකට ආපු නිසා මේ විකාශයට නැත්නම් මේ වීඩියෝ එකට ඔයාලට ආපු නිසා ස්තුති. ඔයාලට පුළුවන් මේක ෂෙයා කරන්න මේ YouTube link එක ඔයාලට පුළුවන් ෂෙයා කරන්න තව කට්ටියට ෂෙයා කියන බටන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ෂෙයා කරන්න අනිත් කට්ටියට දැනගන්න මේක ඔයාලට පුළුවන් අනිත් කට්ටියට සහ යවන්න. අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ ඇත්තටම ඔයාලත් එක්ක ගොඩක් කට්ටිය ඇහුවා මොකද උනේ සහ මේ සතිය නැත්නම් ගිය සතිය අපි ඔයාලත් එක්ක හම්බුනේ නැහැ ගිය ඉරිදා. අපි නමුත් මේ ඉරිදාන් පටන් ඔයාලත් එක්ක හම්බෙන්න උත්සාහ කරනවා. ඇත්තටම ඩීටේල්ස් නම් අපි ඔයාලත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා වෙනම දවසක. හැබැයි ඔයාලට ස්තුති රැඳිලා සිටපු නිසා ITV එකත් එක්ක. දෙවියන් වහන්සේ ගොඩක් දේවල් කතා කරා මේ සති කීපය, නැත්නම් මේ සතියේ ගොඩක් දේවල් මට දෙවියන් වහන්සේ කතා කරා පෞද්ගලිකව. මට දෙවියන් වහන්සේ ගොඩක් දේවල් කතා කරා, ගොඩක් දේවල් කියන්නේ ගොඩක් පීඩා, ගොඩක් එක්ස්පීරියන්ස් නැත්නම් ගොඩක් අත්දැකීම් තුලින් ගියා. ඇත්තරම ඒ අත්දැකීම් තුල ගොඩක් වැදගත් වුණේ ඉවසීම, නැත්නම් ගොඩක් දෙවියන් වහන්සේ මට ගොඩක් ශක්තිමත්ව හිටියා, ගොඩක් දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න වෙලාව තිබ්බා, සහ දෙවියන් වහන්සේ මට ශක්තිමත් නැත්නම් ශක්තියක් වුණා මේ සතිය තුල. ඇත්තරම ඔයාලට ස්තුති. අද දවසේ මේ 7 වෙනි මාසේ 17 වෙනිදා ඉරිදා මේකට සම්බන්ධ වුණ නිසා අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්නන්නේ මගේ මාතෘකාව තමයි. දෙවියන් වහන්සේ මට කතා කරපු දේ මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මාතෘකාව තමයි දිවීම ඉවසිල්ලෙන් දුවමු. දිවීම ඉවසිල්ලෙන් දුවමු. දුවනකොට නැත්තම් අපිට දිවීමක් තිබෙනවා. වෙන විදිහකින් කියනවා නම් අපි ඔයාලා දන්නවා ඇති අපිට දිවීමක් තිබෙනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ අනුව යන හැම කෙනෙක්ටම දිවීමක් තිබෙනවා. ඒ කියන්නේ දුවන රේස් එකක් තිබෙනවා. ඒ රේස් එක ගැන තමයි ඒ වගේ දෙයක් තමයි අද දවස් මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ. ඒ දිවීමක් අපිට තිබෙනවා. වෙන විදිහකින් කියනවා නම් ක්‍රිස්තියානි හැමෝම ඇවිල්ලා මැරතන් එකක් වගේ ඇවිල්ලා කට්ටිය මේක පෙළියට වෙලා දුවන්නේ එහෙම එකක් නෙමෙයි. දිවීමක් අපිට තිබෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ අනුව යනකොට අපිට දිවීමක් තිබෙනවා. වෙන විදිහකින් කියනවා මේ ගමන නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අනුව යද්දී අපිට දිවීමක් තිබෙනවා. ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ කියලා කිව්වොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදාහගත්තයින් පස්සේ ඔයාට ඔයා ගත කරපු ජීවිතයේ විදිහට නෙමෙයි ඔයාට ගත කරන්න වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේක ඒ ගමනේ යනකොට එතනින් පස්සේ. ඒ විදිහට නෙමෙයි ඔයාට ජීවිතය ගත කරන්න වෙන්නේ. තනිකර ඔයාගේ ජීවිතය වෙනස් වෙනවා. වෙනස් වූ ජීවිතයක් තමයි ඔයා ගත කරන්නේ. තනිකර ඔයාට එක එක පීඩා එන්න ගන්නවා. අපි through persecution නැත්නම් පීඩා තුලින් කියලා අපි වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒක ගිහින් බලන්න. අපි කිව්වා ඔයාලට ගොඩක් පීඩා වෙනවා, ගොඩක් වැරදි වෙනවා, ගොඩක් ඇත්තටම පීඩා ගොඩක් යනවා. ඒක තමයි ගෝලයන් උන් කිව්වේ. අපි දුක් විඳීම් වලින් තමයි, ඒ තමයි ක්‍රියා 14:22 Acts chapter 14 verse 22 ක්‍රියා 14:22 කියනා වගේ අපි විසින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් වලින් ඇතුල් වෙන්න ඕනේ. ක්‍රියා 14:22. ඒක නිසා ගොඩක් කට්ටිය හිතනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුව යනවා නම් පීඩාව නැහැ කියලා. ඒක ගොඩක් වෙනස් දෙයක් නේද? ඒක ගොඩක් මේ කියන්නේ ඒක බොරුවක් කියන එක නිකන් පීඩාවක් නැහැ කියනෝ නම් ඒක අවුලක්. මොකද අප විසින් දෙවන් වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳීමෙන් ඇතුල් වෙන්න ඕනෑ කියා ගෝලයන්ගේ සිත් සවිකොට ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාද කළෝය. ඒක නිසා දෙවියන් වහන්සේ තුල යනකොට පීඩා වෙනවා, ගොඩක් අමාරු වෙනවා. පීඩා වෙද්දී අපිට වැදගත්ම වෙන දෙයක් තමයි ඉවසීම, ඉවසිලිවන්තකම, ඉවසීම. මොකද ප්‍රෙෂර් එකක් එද්දී නැත්නම් අමාරුකමක් එද්දී එතනදී ඉවසන්න බැරි නම් එතනදී ඔයා පැරදෙනවා. කියන්නේ ඒ ඉවසීම නැත්නම් ඒ පීඩාව ඔයා යට කරගන්නවා, බාධකය. ඒක නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල යනවා නම් අපිට පීඩා වෙනවා, නැත්නම් ඒ දිවීමක් අපිට ආරම්භ කරනවා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාගත්තන් පස්සේ අපි දිවීමක් ආරම්භ කරනවා. එතකොට මේ දිවීම දුවනකොට නැත්නම් ඔයාලගෙන් මම සාමාන්‍යයෙන් අහන සාමාන්‍ය මැරතන් එකක් දුවනකොට අපි සාමාන්‍ය හොඳ සපත්තු දාගෙන හොඳ 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 වතුර බෝතලයකට අරගෙන හොඳ ඇඳුම් අරගෙන හොඳ බර නැති ඇඳුම් අරගෙන බර නැති සපත්තු අරගෙන අපි දුවනවා. ඒ වගේම වතුර බෝතලයකට තරම් දුවනවා.
ගොඩක් අය කියනවා එහෙම වුණොත් තමයි හොඳ ස්ටැමිනා එකක් තිබ්බොත් සහ හොඳ සබත්තුවක් තිබ්බොත් තමයි මට දුවන්න පුළුවන් කියලා නැහැ. මැරතන් එකක් දුවනකොට ඔහට වැදගත්ම වෙන්නේ සපත්තුවත් වගේ ස්ටැමිනාමත් වගේ වතුර බෝතලයක්වත් වගේ ඇඟවත් නෙමේ. ඉවසිලිවන්තකම. ඉවසීම. මොකද මැරතන් එක දුවනකොට එක වටයක් දුවනකොට තව වටයක් තියෙනවා. ඒ එක ලැප් එකක් කියනකොට තව ලැප් එකක්. ඉවසීමෙන් එක දුවන්න ඕනේ. ඉවසීමෙන් එක දුවන්න ඕනේ. ඒ වගේ අපිත් ක්‍රිස්තුස් වහන්සේ අනුව යද්දී අපිට මැරතන් දුවන්න නැහැ. හැබැයි මේ ගමන නිකන් සමාන වෙනවා. නිකන් දුවන ඒ ක්‍රීඩකෙක් වගේ ඒ වගේ දෙයක් ඒකකට චුට්ටක් සමානයි මේ ක්‍රිස්තුස් වහන්සේ අනුව යද්දී. ගොඩක් දුවද්දී පළවෙනියම දුවන්න ගද්දී වාට හති නැත්නම් වාට මහන්සි වෙන්නේ නැහැ. වාට දුවගෙන යද්දී වාට චුට්ටක් මැද හරියට වෙද්දී තමයි ගොඩක් මහන්සිය වැඩි වෙන්නේ. මහන්සිය එන්නේ. එතකොට ඔයාලා දන්නවා ඇති ඒක මැරතන් වල තියෙනවා. ඔයාලා දන්නවද දන්නේ මැරතන් වල දුවද්දී ඒ බ්‍රීත් එක නැත්තම් ඔක්සිජන් ගන්න යවන්න ඒක අමාරු වෙන නිසා තමයි අපි ගොඩක් ට්‍රයි කරන්න ඔක්සිජන් ටග්ගල ගන්න. ඒක තමයි අපිට මහන්සි වෙන්නේ. එතකොට ඒක අරගෙන නැත්තම් ඒ ඔක්සිජන් අරගන්න එකයි දන්නේ නැත්තම් කාබන් ඩයොක්සයිඩ් පිට කරන ඔක්සිජන් ගන්නවා. මේක තමයි වෙන්නේ දුවද්දි. එතකොට අපි මේක දුවනකොට අපිට මේක හිර වෙනවා නැත්තම් මේක අමාරු වෙනවා. අපි නිකන් හුස්ම ගන්න මේ හුස්මට වඩා ගොඩක් අමාරු වෙන නිසා තමයි ගොඩක් හති දාදා ඒ අර දුවන්. එතකොට ඒක අවස්ථාවක් එනවා මැරතන් වල මහන්සි නැති වෙන අවස්ථාවක්. ඒක තමයි ඔයා දුවාගෙන එද්දී ඒ මැද හරිය වෙනකොට. වෙන විදිහින් කියනවා නම් මැද හරිය වෙනකොට ඔයා හරි විදි හරි හරි පෝස් එකේ හරි හරි ඇන්ගල් එකට හරි විදිහට ඔයා දුවනවන් නම් ඔයාගේ ඇඟ පටන් ගන්නවා. කොහොමද මම ඒකට කියන්නේ? ඇඟ පටන් ගන්නවා ඔයාගේ ඒකට හැඩ ගැහෙන්නේ. එතකොට ඔයාට මහන්සියක් දැනෙන්නේ නැහැ. මහන්සි එන්නේ නැහැ. මහන්සි කියන්නේ මහන්සි. හැබැයි ඒක අර 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 පළවෙනි මහන්සියට වඩා වෙනස්. එතකොට ඔයාගේ බ්‍රීත් එක නැත්නම් ඔයා හුස්ම ගන්න එකට අග්ගල අල්ල ගන්නවා යාලා. ඔයාගේ ඇඟ. ඒක නිසා එතකොට ඔයාට හුස්ම ගන්න ලේසි. මොකද එකම විදිහන නිසා ඒක හුරු වෙනවා ඔයාට. එතකොට තමයි ඒකේ තුනකට කැඩෙනවා. පළවෙනි එක තමයි ස්ටාර්ට් එක. ඊට පස්සේ මැද යද්දි. ඒ මැද යද්දි තමයි ඔයා හරි විදිහට දුවනවා නම් ඔයාට මහන්සි වෙන්නේ නැහැ. හරි විදිහට දුවන්නේ නැත්නම් ඔයාගේ කොන්ද රිදිලා ඒකේ දේවල් වෙලා ඔයාට මහන්සි වෙනවා. ඒ නිසා එක නූලක් හරි වැරදුනොත් ඔයාට මහන්සි වෙනවා. එතකොට අන්තිම ස්ටෙප් එක තමයි තුන්වෙනි ස්ටෙප් එක තමයි අන්තිමට ගෝල් එක ලයින් එකට එද්දී එන එක. වලදන්නේ පළවෙනියම ස්ටාර්ට් කරන එකයි දෙවනියට කියන්නේ අර මැදදී මැද ඔයාගේ টপ ස්පීඩ් එක දාලා දුවද්දී සහ අන්තිමට ගෝල් එක ඉස්සරහට එනකොට දුවනකොට දිවීමේ ස්පීඩ් එක වෙනස් වෙනවා. මොකද ගෝල් එක ඉස්සරහට එනකොට ඔයාගේ එෆර්ට් එකක් ඔයා දානවා. ඔයාගේ එෆර්ට් එකක් ඔයා දිවීමට නැත්නම් ඔයා දුවන එකට දානවා. එතකොට ගෝල් ලයින් එකට එනකොට තමයි ගොඩක් අමාරුම පාට් එක වෙන්නේ. ඔයාගේ එෆර්ට් එකක් දානකොට තව ඔයා ඔක්සිජන් වැඩියෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද තව දුවන්නනවා. ඒ වගේ තමයි මේ දුවනකොට ඔයාට වැදගත් වෙන්නේ සපත්තුවත් නෙමෙයි ඉවසීම. ඒක නිසා තමයි මම මේ ඔයාලට කිව්වේ මේ අපි දුවන දිවීමක් තිබෙනවා. ඒක අපි ඉවසිල්ලෙන් දුවන්න ඕනේ. ඒක තමයි කිව්වේ දිවීම ඉවසිල්ලෙන් දුවමු. දිවීම ඉවසිල්ලෙන් දුවන්න ඕනේ. නැත්නම් අපි වැටෙනවා. නැත්නම් අපි ෆේල් වෙනවා. ඒ නිසා මොනවා හරි වැරද්දක් එනකොට මොකරි අමාරු දෙයක් එනකොට ඒකට පයින් ගහලා යන්න නැතුව ඒක තුලින් පීඩාව තුලින් යා යුතුයි කියලා මම ඔයාලට ත්‍රූ පොසිකියුෂන් පීඩාව තුලින් කියන එකේ මම ඔයාලට කතා කරා. මට ඔයාලට එක් කතා කරනවානේ යේසුස් වහන්සේ මට දෙවියන්වහන්සේ මට පෙන්වපු දෙයක් ඔයාලත් එක මම කතා කරන්න කැමති. හෙබ්‍රු 12:1. ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලඟ වෙනකොට මට මේක කියන්න ඕන දෙයක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලඟ වෙනකොට අපි කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපේ සියලු බර අයින් කරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇතුල් වෙන්න ඕන. නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා කියලා අපි දන්නවා නම් අපි සියලු අපේ තියෙන බර අයින් කරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරට තව ඇතුල් වෙන්න ඕන. වෙන විදිහකින් කියනවා යේසුස් වහන්සේ එනවා කියලා දන්නවා නම් ළඟයි කියලා දන්නවා නම් අපි විසින් අපි තල්ලු කරගන්න ඕන එතනට. එතනට අපි යේසුස් වහන්සේ වෙතට අපි 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 විසින් අපිව එතනට තව තව උනන්දු වෙලා තල්ලු කරගන්න ඕන එතනට. පුෂ් කරගන්න ඕන. 12:1 හෙබ්‍රු 12:1 ඒක කියනවා වගේ එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවක් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයද අහක දමා. ඔයාලා දැක්කද මොකද මෙතන කතා කරන්නේ? සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයද අහක දමා.
ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. මෙතනින් තමයි මම අද ඔයාලට ඒක කතා කරන්න ගත්තේ. අපේ ඉදිරියේ තිබෙන දිවීම ඒ කතෘවරය නැත්නම් ඒ කොහොමම තියන්න ඇදහිල්ලේ කතෘවරයා ඒ සම්පූර්ණ වූ යේසුස් වහන්සේ දෙස බලා අපි මේ දිවීම ඉවසිල්ලෙන් දිවිය යුතුයි. යේසුස් වහන්සේ ළඟයි නම් එන්න අපේ සියලු බර අයින් කරලා, පාපේ බර ඒ සියලු බර අයින් කරලා දෙවියන් වහන්සේ වෙතට ලං විය යුතුයි. අපි විසින්ම එතනට ඇතුල් විය යුතුයි. එතනට අපේ එෆර්ට් එකක් දරන්න නැත, අපේ උනන්දුව. ඒකයි මම අදහස් කරන්නේ අපි විසින් කියන එකෙන්. අපේ උනන්දුව ඒකට දෙන්න ඕනේ. අපේ ඇටෙන්ෂන් එක ඒකට දිය යුතුයි. ෆස්ට් ඒකට දිය යුතුයි. ඔයාගේ ඇටෙන්ෂන් එක තියෙන ඔයාගේ අවධානය තියෙන්නේ මේ ලෝකේ කාරණා වලටද? මේ ලෝකේ දේවල් වලටද? නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයටද? දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න, දෙවියන්ගේ රාජ්‍ය ඔයාලගේ ඇතුලේ තියෙන්නේ. ඒක මුල් කොටස සොයන්න. ඒක ඒකට ඇටෙන්ෂන් එක දෙන්න. මලතේ කතා කරවා මොකකටද වැඩියෙන්ම ඔයාගේ ජීවිත ඔයාගේ එදිනෙදා දවසේ කාලය දෙන්නේ? ඒක තමයි ඔයාගේ දෙවියන් වහන්සේ. ඔය වැඩියෙන් කාලය දෙනව නම් දෙවියන් වහන්සේට, එයා තමයි ඔයාගේ දෙවියන් වහන්සේ, එයා තමයි ඔයාගේ ගෝඩ් ලෝඩ් වෙන්නේ. ඔය මොකකටද වැඩියෙන්ම දවසට වැඩියෙන්ම කාලය දෙන්නේ? මේකටද? එහෙනම් මේක තමයි ඔයාගේ ලෝඩ්. දෙවියන් වහන්සේට කාලය දෙන්න. ඒක තමයි දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ. දෙවනි එක දාන්න. දෙක. ඒ කියන්නේ උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසියේ දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේහි වැඩ හිඳගත්සේක. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසියේ දරාගෙන. බලන්නද යේසුස් වහන්සේ කොහොමද දරාගත්තේ කියලා? යේසුස් වහන්සේට කසපාර ගහනකොට, යේසුස් වහන්සේගෙන් ලේ හැලෙනකොට. මම මේ දවස් ටික නැත්නම් සති දෙකකට කලින් මම දැනගෙන හිටියා යේසුස් වහන්සේ ඇත්තටම ස්වාමිනිය වහන්සේ ගොඩක් දරා ගන්න නැති, ගොඩක් කුරුසිය ගොඩක් ඉවසන්න නැති, ගොඩක් දේවල් දරා ගන්න නැති. හැබැයි සතියකට කලින් මට අත්දැකීමක් ලැබුණා. මට අත්දැකීමක් ගන්න පුළුවන් වුණා දෙවියන්සේ මොන වගේ දරාගත්ත ඇතිද කියලා. මොන වගේ යේසුස් වහන්සේ කුරුසියේ කසපාර ගහද්දී මොන වගේ දරා ගන්න ඇතිද කියලා මට අත්දැකීමක් ගන්න පුළුවන් වුණා මේ සතිය. ඒ නිසා මම නැවතත් ඒක හිතලා බැලුවා දෙවියන්සේ කොහොම දරා ගන්න ඇතිද කියලා. එතකොට මට වෙනස් විදිහකට හිතුණා. ඒ නිසා මම ලැබපු අත්දැකීම ඔයාලට ගන්න බෑ. ඒක සුදම්මන වහන්සේ සහ ඔයා අතර, ඔයයි සුදම්මන වහන්සේ ගත යුතු, ඒක ඔයා ගත යුතු කාලයක්. ඒක නිසා යේසුස් වහන්සේ කුරුසිය දරා ගද්දී ගොඩක් අමාරු වෙන්නේ නැති, ගොඩක් අමාරු වුණා. මට ඒක චුට්ටක් තේරෙනවා. මට ඒක 100ට එකක් හරි තේරෙනවා. ගොඩක් අමාරු වෙන්නේ නැති, ගොඩක් අමාරු වුණා. ගොඩක් ඉවසන්න ඕනේ. ඒ කසපාර ගහද්දී ගොඩක් ඉවසන්න ඕනේ. ඔයා හිතනවා වගේ නෙමේ. අවතන්ටලා බලන් ඉන්නවා වගේ නෙමේ. එතනට ඔයාව දැම්මොත් ඔයා මැරෙනවා. හැබැයි දෙවියන්සේ ඉවසුවා. ඇයි යේසුස් වහන්සේ ඉවසුවේ? එයා දැක්කයි ඉස්සරහා. බලනවා යේසුස් වහන්සේ මේ ලෝකේ අවුරුදු 1000ක් පාලනය කරන්න යනවා කියලා. එතකොට අපි මේ ලෝකය පාලනය කරන්න යනවා කියලා ඔයාලා දන්නවා ඇති. දන්න නැත්නම් ඔයාලා දැන් දැනගන්න. යේසුස් වහන්සේ ඉදිරියට මේ ලෝකේ රාජ්‍ය පිහිටවන්න යනවා. දෙවියන්ගේ රාජ්‍ය. දෙව රාජ්‍ය දෙවියන්ගේ පිහිටවන්න යනවා මේ ලෝකේ. අවුරුදු 1000කට. යුදෙව්වන් බලාපොරොත්තු වුණු විදිහට, යුදෙව්වන් බලාපොරොත්තු වුණා යේසුස් වහන්සේ රජුන්ගේ රජ හැටියටයි කියලා. ඒ විදිහට යේසුස් වහන්සේ ඇවිල්ලා අවුරුදු 1000ක් පාලනය කරන්න යනවා මේ ලෝකය ජෙරුසලමේ සිට. එතකොට අපි තමයි අපි සිටිස් පාලනය කරන්න යනවා. ඒ සිටිස් පාලනය කරනකොට මම මේක වැඩි කතා වෙන්නේ නැති වෙන නිසා මම චුට්ටක් කෙටි කරලා කියන. ඒ සිටිස් පාලනය කරනකොට ඔයා කොහොමද මේ පොළවේ ඔයා කොහොමද හිටියේ? ඔයා මේ පොළවේ කොහොමද ඔයා ගත කරේ?
ගොඩක් යේසුස් වහන්සේට රැකියාව කරන්න නැත්නම් යේසුස් වහන්සේගේ ජොබ් එක ගොඩක් කරා නම් ඒ තරමට වා මිලෙනියෙ කියන තම් ඒ අවුරුදු 10ක් දෙවන හසේ පාලනය කරන්න යන එකේදී ඔයාට ගොඩක් වැඩ හම්බෙන්න යනවා. ඒක තමයි මම ඔයාලට කියන්නේ. දෙවන හසේ ගොඩක් ඔයා දෙවන හසේක වැඩේ කරනවා නම් ඔයාට ගොඩක් තව දෙවන හසේක වැඩ කරන්න හම්බෙනවා. ඒ නිසා ඔයාගේ gift එක තියනවා නම් ඒ gift එක operate කරන්න. දෙවන හසේ දීලා තිබෙන. ඒකට අනුව ඔයාට reward එක හම්බෙනවා. ඒක නෙමෙයි මම කතා කරන්නේ. දෙවන හසේ මේ පොළවේ රාජ්‍ය පිහිටවන්න යනවා. එතකොට අපි ඒකට පාලනය කරන්න යනවා රැප්චකට යන කට්ටිය. මේ පොළව. අන්න ඒ දෙස නැත්නම් ඒ අපි සමග කිසිම නපුරක් නැති සතුන් පවා ලයන්ස්ලා පවා සිංහයන් පවා ළමයින් සමග සෙල්ලම් කරන තත්ත්වයටපත් වෙන්න යනවා. ඒ දෙසත් අලුත් අහසත් සහ අලුත් පොළව දෙසත් යේසුස් වහන්සේ මම හිතනවා යේසුස් කසපාර ගහද්දී යේසුස් වහන්සේ දැක්කා කියලා. ඒ මැවුම් කාරය ඒ වාක්‍ය අනෝ එක දැක්කා කියලා හිතනවා මම. ඒ දුක් විනිද්දි ඒ දේ ආ දැක්කා කියලා මම හිතනවා. ඒක නිසයි වෙන්නේ නැති අර පුළුවන් උනේ අච්චර රිදිල්ලක් දරා ගන්න. අච්චර රිදිල්ලක් ඉවස ගන්න පුළුවන් උනේ ඒකයි. සාමාන්‍ය මනුස්සෙක්ට කිසිම දෙයක් ඉවස ගන්න බෑ. ඒක මට චුට්ටක් තේරෙනවා. ඒක අමාරුයි. හරිම අමාරුයි. ඒ නිසා යේසුස් වහන්සේ ඉවසුවා. එයාගේ ලැජ්ජාව එයා ගණන් ගත්තේ නැහැ. එයාම නිර්වස්ත්‍ර කරලා තමයි කුරුසිය යන ගැහුවේ. එයා ඒක ගණන් ගත්තේ නැහැ. එයා ඉවසුවා අපි වෙනුවෙන්. අපි සමග සදාකාලික ජීවනය ලබන පිණිස. භුක්ති විඳින පිණිස. ඊට පස්සේ දෙවියන් වහන්සේව සිංහාසනේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ ෆුල් ඔතොරිටි එක සියලු ආධිපත්‍ය යේසුස් වහන්සේට දුන්නා. දෙවියන් වහන්සේ දකුණු පැත්තේ වාඩි කෙරෙව්වා. පිලිප් 2:10 කතා කරලා කියනවා සියලු බලය පොළොවේද අහසේද පොළොවද ස්වර්ගයේද පොළොවේද සියලු බලය ඒ නාමයට දීලා තිබෙනවා. සියලු ධනක්ම නැමෙන්න ඕනේ ඒ නාමයේ ඉස්සරහා. සියලු දිවක් ප්‍රකාශ කරන්න ඕනේ. ඒක නිසා ඔය හිතනවනම් යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා දැන් ඉන්නේ ආ රජුන්ගේ රජ හැටියට. තව දුරටත් බබෙක් හැටියට නෙමෙයි ඉන්නේ. බේබි ජීසස් නෙමෙයි. රජුන්ගේ රජ හැටියට ඉන්නේ. එයා දුක් විඳලා ඉවරයි. ඒක කරලා ඉවරයි යා. එනිසා යේසුස් වහන්සේ එන ලඟ වෙනවා නම් අපි තව අපිව උනන්දු කරවන්න ඕනේ දෙයට. අපේ බොඩි එක ඒකට උනන්දු කරවන්න ඕනේ. අනතිම මම කතා කරන දේ. ඒකට අපි තව උනන්දු වෙන්න ඕනේ. මොකද ඒක ගොඩක් වැදගත් වෙන නිසා. අපේ ජීවිතයට වැදගත් වෙන නිසා. යේසුස් වහන්සේ නැවත එනවා නම් යේසුස් වහන්සේගේ ඊමට අපි සූදානම් වෙනවා නම් අපේ ඇටෙන්ෂන් එක ඒකට දිය යුතුයි මේ ලෝකේ කාරණාවල් වලට නොව. ශුද්ධාත්මයන් වහන්සේ සමග අපි ඒකට යන්න අපිට සහභාගීත්වයක් තියෙනවා. අපේ අපි කළ යුත්තේ අපේ ඇටෙන්ෂන් එකයි අපේ 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 ඒ කැමැත්ත දිය යුත්තේ ශුද්ධාත්මයන් වහන්සේට. එතනින් පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ ලස්සනට කරගෙන යනවා. ඒක තමයි 1 තිමෝති 4:7 කියන්නේ එක්සර්සයිස් කරන්න දේව භක්තික නැත්නම් දෙවියන් වහන්සේගේ ස්වභාවයට පුහුණු වෙන්න ට්‍රේන් වෙන්න. ඔය ට්‍රේන් වෙනවද දෙවියන් වහන්සේගේ ස්වභාවයට දෙවියන් වහන්සේගේ ස්වරූපයට? හෙබ්‍රු 12:3 ඒ නිසා නුඹලාගේ සිත් වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස තමන්ට විරුද්ධව සිටින පව්කාරයන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන් වහන්සේ කල්පනා කර බලන්න. ඕන චුට කල්පනා කර බලන්න යේසුස් වහන්සේ ගැන. 4:12. නුඹලා පාපයට විරුද්ධව පොරට සිට තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත. 5. ඇරත්
පුත්‍රයන්ට මේ නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතක නැති කළහුය. ඒ කවරදය කවරද යත්. ඒ කවරද යත්. මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න. උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න. මට මෙතනට වලට එන්න ඕනුනේ. මට මෙතනට වලත් එක්ක කතා කරන්න ඕනුනේ. මට මෙතනට වලත් එක්ක කතා කරන්න ඕනුනේ. දෙවියන් වහන්සේ තරවටු කරනවා. දෙවියන් වහන්සේ අපිට තරවටු කරනවා. ගොඩක් කට්ටිය දන්නේ නැත දෙවියන් වහන්සේ තරවටු කරන්නේ. අද දෙවියන් වහන්සේ තරවටු කරන්නේ ගොඩක් ආදරෙයි. දෙවියන් වහන්සේ ගොඩක් lovely ගොඩක් ආදරේ දෙවියන් වහන්සේ ගොඩක් යේසුස් වහන්සේ ගොඩක් ආදරණීය දෙවියන් වහන්සේ හෙබ්‍රු 12:4 දාන්න හෙබ්‍රු 12:4 කියනවාගේ දෙවියන් වහන්සේ තරවටු කරන නෝ පහ 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 මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න දෙවියන් වහන්සේගේ දඬුවමක් තිබෙනවා ඒක මොන වගේද කියලා කිව්වොත් ඒක සමහරක් වෙලාවට ඔවා වැරදි මාර්ගයකට යන්න ගියාම ඔක කොහොමද කියලා තියන්නේ ඔවා වැරදි මාර්ගයකට යන්න ගියාම දෙවන් වහන්සේ වට තරවටු කළා ඔවා දෙවන් වහන්සේගේ පැත්තට හරව ගන්නවා දෙවන් වහන්සේගෙන් දඩුවම් තිබෙනවා දෙවන් වහන්සේගෙන් තරවටු තිබෙනවා අපි තව තව බලමු උන්වහන්සේගෙන් තරවටුව ලබන කල ක්ලාන්ත නොවන්න ක්ලාන්ත වෙන්න එපා දෙවන් වහන්සේගෙන් තරවටු වෙනකොට 6 ගහවෙනේගේ කතා කරලා කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේ ප්‍රේම කරන අයට දඬුවම් කරන සේක ඔයාලා දැක්කද දෙවියන් වහන්සේ වට ප්‍රේම කරනවා නම් එහෙනම් ඔයාලා දඬුවම් තියෙනවා ඔයාලා දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ නැත්නම් ඒ කියන්නේ පැත්ත වලට හිතා ගන්න පුළුවන් ප්‍රේම කරන අයට දඬුවම් කරන සේක උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තල ඕ තලන සේක යනුයි තලන සේක ඔ තලන උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තරණ සේක දෙවියන් වහන්සේගෙන් දඬුවම් තියෙනවා හත නුඹලා ඉවසන්නේ දඬුවම පිණිස ය දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියා කරන සේක මක් නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද පියෙක් බයලොජිකල් නැතන් මේ ලෝකේ ඉන්න තාත්තා කෙනෙක් දරුවට පුතාට දඬුවම් කරනවා දඬුවම් කරන්නේ නැත්නම් වැරද්දක් කරනකොට දඬුවම් කරනවා අන්න ඒ වගේ තමයි අපේ දෙවන් වහන්සේ ආදරේ නිසා තරවටු කරන අටවෙනි එක අට එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම් නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය වලපෙවනද දෙක දෙවන් වහන්සේගේ දඬුවම එනකොට ඔයා ඒකේ පංගුකාරයෙක් නෙමෙයි නම් ඔයා අවජාතකෙක්ලු රයිට් අවජාතකෙක්ලු නමය තවද අපට දඬුවම් කලා වූ මාංශයේ පියවරු අපට සිටියෝය මාංශ පියවරු අපිට ෆිසිකලි නැත්නම් අපේ බයලොජිකල් නැත්නම් මේ ලෝකේ සිටින තාත්තලා අපි ඔවුන්ට ගෞරව කළෙමු ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන් වහන්සේට යටත්ව ජීවත් වෙන්න යුතු නොවේද ආත්මවල අර දැක්කද මොකද මෙතන කතා කරන්නේ කියලා ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන් වහන්සේට යත්ත්ව ජීවත්වන්ට යුතු බව යුතු නොවේද අල දැක්ක දන්න මෙද කතා කරන දේ 10 දාන්න මක් නිසාද ඔහු ඇත්තෙන්නම් ඔහු ඇත්තෙන්නම් තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම් කළෝය නමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම් කරන සේක 11 කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත ඒක 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 සතුටුයි වාව් ඒක නියමයි කියලා පේන්නේ නැහැ ඒක 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 දුකක් ඒ දඬුවම නමුත් පසුව ඒක ලැබුණයින් පස්සේ ඒක රිසල්ට් එක අනුව මොකද වෙන්නේ පසුව එයින් පෙළුණු තැනත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඵල හටගන්නවා මේක තමයි මට වල බලන්න ඕන දේ ඔය ඉවසිල්ලේ මේ දිවිම දුවනකොට දෙවියන් වහන්සේගෙන් තරවටු වෙනවා
දෙවියන් වහන්සේගෙන් ගොඩක් දඬුවම් එනවා තරවටු වෙනවා හැබැයි ඒක අයියෝ මේක මේක මේ මොනවද මේක මේ වගේ අයියෝ මට විපාක වෙනවා මේක බෑ මට මෙහෙම කරන්න බෑ එහෙම කියන්න එපා ඒකේ රිසල්ට් එක හැටියට නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේ ධර්මිෂ්ඨකමේ සමාදාන වගෙන් ඵලෙන්ට යනවා ඉවස් සිල්ලෙන්ගේ දෙවන්හසක දඬුවම් දරාගත්තාම මොකද දෙවන්හස ආදරය කරන කට්ටියට දඬුවම් කරනවා වදවන්හසගේ පුත්‍රයන් අංගව දඬුවම් විඳිනවා දෙවන්හසගෙන් ඒක වැරද්දකට නිසා දෙවන්හසේ බොරුවට දඬුවම් කරන්නේ නැහැ වැරද්දක් තිබ්බොත් දඬුවම් කරනවා ඒක තමයි විදිය හැබැයි දෙවන්හසේ පරීක්ෂා කරන්නේ නැහැ නපුරේ ඒක ඔයාලා දැනගන්න ඕනේ දෙවන්හසේ පරීක්ෂා කරන්නේ නැහැ දඬුවම් කරනවා හැබැයි පරීක්ෂා කරන්නේ නැහැ ජේම්ස් 1 12 යාකොබ් 1 12 යාකොබ් 1 12 යාකොබ් 1 12 ඉඳන් කතා කරමු පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තයෙක් ය පරීක්ෂාව මක් නිසාද ඔහු ඒත්තු ගනු ලැබූ කල තමන්ට ප්‍රේම කරන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දු වුණ වූ ජීවනය නම් ඔවුන්ට ලබන්නේය පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තෙක්ය. ඔය පරීක්ෂාවක් එනකොට ඒක ඉවසනවා නම් ඔයා වාසනාවන්තෙක්ලු. මක් නිසාද ඔහු ඒත්තු ගනු ලැබූ කල තමන්ට ප්‍රේම කරන්න වුන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දු වුණා වූ ජීවනය නම් ඔටුන්න ලබන්නේ. ජීවනය ඔටුන්න. Crown of life. ජීවනය ඔටුන්න ලබනවා. පරීක්ෂාව තුලින් යනකොට නැත්නම් පීඩාවක් තුලින් යනකොට ඔය කිවසන නම් ඔය වාසනාවන්තෙක්ලු වාසනාවන්තෙක් බයිබලේ කියන මම නෙමෙයි එතකොට ඒක දෙවන් අහස වට පොරොන්දු වුණා වගේම ඔයාට crown of life නැත්නම් ජීවනය ඔටුන්න ඔයාට ලැබෙනවා 13 යමෙක් පරීක්ෂා කරනු ලබන කල මම දෙවියන් වහන්සේගෙන් පරීක්ෂා කරනු ලබමි නොකියාව මම දෙවන්හසකින් පරීක්ෂා කරනවා දෙවන්හසෙ මාව පරීක්ෂා කරනවා කියලා කියන්න එපා මම පරීක්ෂා කරනකොට නැත්නම් පීඩාවක් කෙනකොට අයියෝ දෙවන්හසෙ මට මේ පීඩාව වේනවා දෙවන්හසෙ මේ කියනවා කියලා කියන්න එපා අයියේ මාක්නිසත් දෙවියන් වහන්සේ නපුරෙන් පරීක්ෂා කරනු ලබන්ට නුපුළුවන උන් වහන්සේම කිසිවෙකු පරීක්ෂා නොකරනසේක 14 14 නමුත් එක එක මිනිසයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදින ලබන කල්හිද පොළඹවන ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. මොකෙන්ද ඔව අදින්නේ පරීක්ෂාවට. තෘෂ්ණාව. 15. එවිට තෘෂ්ණාව පිලිසිඳගත් කල්හි පාපය බිහි කරන්නේය. හොඳට මේක අහගන්න. තෘෂ්ණාව පිලිසිඳගත්තහම පාපය බිහි කරනවා. පාපය සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. මේ තුන හොඳට මතක තියාගන්න. මේක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලා තේරුණාද මෙතන කතා කරන දේ? හා. ඔකම තේන. එවිට තෘෂ්ණාව පිණිසඳගත් කල්හි. ඔය තෘෂ්ණාවක් නැත්නම් වාගේ ඇහෙන් මොකක් හරි දෙයකින් වාගේ තෘෂ්ණාවක් එනකොට මොකද වෙන්නේ? පාපය බිහි කරනවා. ඒතකොට පාපය සම්පූර්ණ වුණාම මරණය ඉපදිනවා. තෘෂ්ණාව. යක්ෂයන්නේ මොකටද? යොහන් 10:10. යොහන් 10:10. යොහන් 10:10 කිව්වාගේ යක්ෂ නැත්තම් සොරකම් කරන්න සොරකම් කරන්නේ නැහි. ඇයි එන්නේ සොරකම් කරන්න? සොරා එන්නේ සොරකම් කරන්නටත් මිනි සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්. මා ආවේ ඔවුන්ට ජීවන ලැබෙන පිණිසත්. එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. ඔයාලා මෙතන තේරෙන මොකද කතා කරන්නේ කියලා සොරා එන්නේ ආව ඉස්සලාම හොරකම් කරන්න. ඊට පස්සේ මරන්න. ඊට පස්සේ විනාශ කරන්න. බැක් වෙන්න යාකොබ් 1:15 තෘෂ්ණාවෙන් පාපය එනවා පාපය සම්පූර්ණ වුණාම මරණය මොකද පාපේ කුලිය තමයි මරණය පාපයට යන්නේ කොහොමද වාගේ තෘෂ්ණාවෙන් ඉස්ලාම් ඊට පස්සේ තමයි මරණය අන්තිමට බිහි වෙනවා ඔයාලා තේරෙනවද මෙතන මොකද කතා කරන්නේ කියලා දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් දිවීම දුවනකොට ඒක ගොඩක් වැදගත් වෙනවා මොකද ඉවසිල්ලෙන් මේ දිවීම දිවිය යුතුයි මොකද අපි ඉස්සරහා දිවීමක් තිබෙනවා පාවුල් තුමා කියනවා ඉවසිල්ලෙන් දුවමු කියලා
හැබැයි අන්තිමට යා කියනවා මම ඒක අවසන් කරා කියලා. දිවීම අවසන් කරා කියලා. ඒක දිනන 2 තිමෝති 4:7. 2 තිමෝති 4:7. 2 තිමෝතියන්ස් 4:7. 2 තිමෝති 4:7 කියනවා මේ විදිහට මම යහපත් යුද්ධෙහි යුද්ධ කළමි. මම දිවීම කෙලවර කළමි. මම ඇදහිල්ල ආරක්ෂා කළමි. යහපත් යුද්ධ කරා. Good fight. යහපත් යුද්ධ කරා. ඒක තියෙන. එයා යහපත් යුද්ධ කරා. එයා දිවීම කෙලවර කරා. දිවීම අවසන් කරා. එයා ඇදහිල්ල ආරක්ෂා කරා. අපි මොකද්ද කරන්නේ? අපි දෙවියන් වහන්සේගේ දිවීම දුවනවද? ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් මම මේ 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 ස්ක්‍රිප්චර්ස් නැත්නම් මේ මේ පද දෙනකොට මේවා ලෑස්ති කරන් තියෙන ඒවා නෙමෙයි. මේ මම ඉස්සෙල්ලා ඉඳන් නෝට් එකක් අරගෙන මේ පද ලෑස්ති කරන් තියෙන පද නෙමෙයි. මේ මම ලෑස්ති කරන නෝට් එකක් අරන් මෙතන ඉඳන් මේක මේක ඉඳන් එහෙම එකක් නෙමෙයි. කිසිම දෙයක් නැහැ. මේකේ මගේ මේ බයිබලේ කිසිම හයිලයිට් එකක් නැහැ. කිසිම හයිලයිට් එකකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. නෝට්ස් නැහැ. සුදප්මනන් වහන්සේ මට කතා කරපු දෙයක් තමයි. මොකක් හරි උගන්නන්න සූදානම් නැත්තම් මගේ ආත්මය. මොකක් හරි දෙයක් වලත් එක්ක කතා කරන්න මගේ ආත්මය සූදානම් නැත්තම්. මම වලත් එක්ක කතා කරන්නේ නැහැ ඉතින්. වෙන විදිහකින් කියනවා සුදප්මනන්සේ මට කතා කරපු දෙය තමයි. මනසින් දෙන ඉගැන්වීම. නැත්තම් මනසින් යවන ඉගැන්වීම යන්නේ මනසට. හැබැයි ආත්මෙන් දෙන වචනේ යන්නේ ආත්මයට. ඒ නිසා ඔය ආත්මේ මොකක් හරි දෙයක් කතා කරනකොට ඒක යන්නේ ආත්මයට. හැබැයි මම මනසින් මොකක් හරි කොම්ප්‍රොමයිස් කරලා නැත්නම් මොකක් හරි විදිහට ඇනලයිස් කරලා ඒක ආත්මෙන් වක් කරනවා නම් ඒක යන්නේ මයින්ඩ් එකේ නැත්නම් මනසින් කරනවා. ඒ කියන්නේ යාගේ මනසට. ඒ නිසා ආත්මයට මේ සියලු මේ මේ මෙතන ලියලා තියෙන දේවල් ජීවිතයට අදාළ කරගත්තම තනිකර මේවා ජීවිතයට අදාළ කරගත්තා වගේ සියලු නැත්නම් තමන්ගේ ආත්මයට ඒ දෙවියන් වහන්සේගේ නැත්නම් මේ දෙවියන් වහන්සේගේ වචනේ ලියලා තිබෙනව ලෝගොස් විදිහට නම් ඔයා ලෝගොස් කියන්නේ මේ වචනේ ඔයා හයිලයිට් කරලා තිබෙනවා එච්චරයි. රේම කියන්නේ මේක ජීවිතයට අදාළ කරගන්න. එතකොට ඔයාගේ ජීවිතේ රේම එකක් වෙනවා. එතකොට මේවා මේවා එතකොට ඔයා නෝට්ස් දාගන්න ඕනේ නැහැ. ඔයාගේ ආත්මය නැත්නම් ඔයාගේ ජීවිතේ ඒ පද ටික තියෙනවා. එනිසා දෙවියන් වහන්සේ තුල මේ ගමන ඉවසිල්ලෙන් දිවිය යුතුයි. ඔයාලා දන්නවා දෙවියන් වහන්සේ එනවා කියලා. ඔයාලා දන්නවා දෙවියන් වහන්සේ ගිහම ළඟයි කියලා. ඔයාලා දන්නවා දෙවියන් වහන්සේ එන්න ගොඩක් ලඟ වෙලා තියෙනවා. යේසුස් වහන්සේ ගිහම ගොඩක් ළඟයි. යේසුස් වහන්සේ එන්න ලඟ වෙලා තිබෙනවා. යේසුස් වහන්සේ ගිහම ගොඩක් ලඟ වෙලා තිබෙනවා. ඔයාලා දන්නවා හැමදේම. අපි පාපය කළ යුතු නැහැ. ඔයාලා දන්නවා හැමදේම. හැබැයි ඔයාලා ඒ තාම කරනවා. ඔයාලා ඒ දේ තාම ඉන්නවා. ඒ දේ තුල ඔයාලා තාම ඉන්නවා. ඔයාලා කිව්වම මමත් ඇතුළ. තාම අපි ඉන්නවා ඒක ඇතුළ. එහෙමනම් යේසුස් වහන්සේ එන වෙලාවේදී අපි යන්නේ නැහැ. මොකද අපි කර කර ඉන්නේ. අපි හොද හොද මඩේ දාන ජීවිතයක් කර කර ඉන්නේ. ඒ අපි ගත කර ඉන්නේ ගත කරන්නේ හොද හොද මඩේ දාන ජීවිතයක්. ඒ නිසා කිසිම ප්‍රොෆිට් එකක් වෙන්නේ නැහැ මේ ජීවිතේ. දෙවියන් වහන්සේට නම් ඔයාගේ ජීවිතය. ඒක දෙවියන් වහන්සේට දිය යුතුයි. සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට දිය යුතුයි. ඒක නිසා ඉවසිල්ලෙන් දෙවියන් වහන්සේ මට කතා කරපු දේ තමයි ඉවසිල්ලෙන් මේ ගමන දුවන්න. ඉවසිල්ලෙන් මේ දිවීම දුවන්න. දුවනකොට හරි අමාරුයි. ගොඩක් ඩිසපොයින්ටඩ් වෙන වෙලාවල් තියෙනවා. ගොඩක් එක අවස්ථාවක් යනවා මැක්සිමම් ගොඩක් පීඩාව වැඩි වෙලා ගොඩක් ඇත්තරම් බැරි වෙන අවස්ථාවල්. හැබැයි දෙවියන් වහන්සේ කියන්නේ ඉවසන්න. ඒක තමයි අගාපේ තියෙන. ඒක තමයි ප්‍රේමයේ පළවෙනි ලක්ෂණය හැටියට තියෙන ඉවසීම. ඒක තමයි සුදාත්ම පළවලත් ඉවසීම කියලා තියෙන්නේ. සුදාත්ම පළවල පළවෙනියම තියෙන්නේ ප්‍රේමය. ප්‍රේමයේ පළවෙනියම පළවෙනි ලක්ෂ්‍ය තමයි ඉවසීම. ඉවසන්න. හැබැයි ඒ ඉවසීම හරහා ඔයාලා දැක්ක වගේ දෙවියන් වහන්සේගේ දඬුවමෙන් පස්සේ ඔයාට ගොඩාක් අන්තිමට ධර්මිෂ්ඨ කමේ සමාදානයේ ඒ ඵල වතුලින් එන්න ගන්නවා. ඒකවත් දැනගන්නවා. දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තියෙන දෙයට ඔය යොමු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තියෙන දෙයට අයන්ට වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ස්තුති. අද දවසේ මේ සෑම දෙනම ඔබ වහන්සේ ගෙනාපු නිසා
අද දවසේ මෙතනට සෑම කෙනෙක්ම ඔබ වහන්සේ ගෙනාපු නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ ආරක්ෂාව තුල ඔබ වහන්සේ මේ කට්‍යව ගෙනාපු නිසා. මේ සජීවී විකාශයට ඔබ වහන්සේම අරන් ආපු නිසා. ස්වාමිනිය ඔබ වහන්සේගේ හස්සය තුල යන පින් සමේ සෑම දිනාටම ඔවුන්ට ශක්තිය දෙන්න. ඔවුන්ට කරුණාව දෙන්න. සන අපි ආරක්ෂා කරනවා. යේසුස් වහන්සේගේ නාමෙන්. ඒ ඔබ වහන්සේගේ බලය ප්‍රකාශ වන පිණිස ඔබ වහන්සේගේ ඒ බලය අප තුලින් ප්‍රකාශ වන පිණිස ඔබ වහන්සේගේ ස්වභාවය අප තුලින් ප්‍රකාශ වන පිණිස අප තුලින් ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාක්ෂියක් වන පිණිස මෙන්න ඔබ වහන්සේට බාර කරනවා. නාසරති යේසුස් වහන්සේගේ නාමෙන් ඔවුන්ගේ සියලු ඊම් ඔවුන් සිටින තැන ඔබ වහන්සේ ආරක්ෂා කරන්න ස්වා. මේ සතිය ඔවුන්ට ස්වාමිනී ඔබ වහන්සේ තුල ගමන් කරන පිණිස ඔවුන් ඔබ උන්වහන් ඔබ ස්වාමිනිය ඔවුන් තුලත් ස්වාමිනිය ඔබ වහන්සේ ඔවුන් තුලත් ඔවුන් ඔබ වහන්සේ තුලත් පවතින පිණිස සනම මම ආරක්ෂා කරන ඒකත්වයකට යන පිණිස මෙන්න ඔබ වහන්සේට බාර කරන නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔයාලා සුදු අද දවසෙත් මේකට සම්බන්ධ වෙන නිසා අපි ඔයාලත් එක්ක සහභාගී වෙනවා නැත්නම් ඔයාලත් එක්ක හම්බ වෙනවා ලබන සතියේ ඉරිදා. මේ වගේම වෙලාවකට ඔයාලට ඔයාල සුදි අද දවසෙත් මේකට සහභාගී වෙන නිසා එහෙනම් අපි ඔයාලත් එක්ක සම්බන්ධ වෙන ලබන සතියේ. Thank you. Bye bye.